මේ රට මගේ රට මම ඉපදුණු රට මේ රට කනතුරු නෑ මට ඉවසුම මයි කිතේ පොඩ්ඩක් වෙනස් කරලා කිව්වේ මගේ රටේ බහුතරයක් හිතන හැටි පදික වේදිකාවේ ඉදුල්බත් කමින් මලමූත්‍රත් එක්ක බුදින හිඟන්නගේ ඉඳන් සැප සම්පත් පිරුණු ලොකු පුටුවල වැජබෙන අයත් මේ රට කෑව කමින් පවතිනවා. ගෙදර තාත්තා හොඳයි නම් ඔහුළඟ හොඳ දර්ශනයක් තියෙනවා නම් දරුවන් හදාගන්න එක මහ ලොකු කජ්ජද්ද මහත්තයෝ පාලකයා තුල හොඳ දර්ශනයක් තියෙනවා නම් මාවද නුඹවද හදන එක මහ ලොකු කජ්ජද්ද. එසේ නොවුණු නිසා දිගින් දිගටම මේ රටේ අසාධාරණකම් සිද්ධ වෙනවා. බබයිස් අදත් එවැනි අසාධාරණකමක් ගැන කතා කරන්නයි මේ ලැකලෑස්තිය. කලකට පස්සේ වෙලකට බැස්සේ මේ දෙරණේ ටොපික් නැතුව නොවේ. YouTube එකේ පුංචි පුංචි වැඩ ටිකක් කරපු නිසා Facebook එකේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. නමුත් යම්කිසි අසාධාරණයක් ගැන කතා නොකරම බැරි නිසා මම හිතුවා මගේ Facebook එකෙන් මේ ගැන කතා කරන්න ඕන කියලා. මගේ Facebook එක තියෙන්නේ මගේ ෆොටෝ දදා පොරක් වෙන්න නන් නොවේ, රඟන්න නොවේ, මැරෙන්න කලියෙන් උඹලගේ දරුවන්ට මගෙන් යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් උගන්වන්න පුළුවන් නම් කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ යුතුකම. නැත්තම් මේ මහ පොළවේ පය ගහලා ඉන්න එක මට හරි ලැජ්ජයි. මේ අසාධාරණය පිළිබඳව මා කෙසේ කතා කරන්නද? මා කෙසේ කතා කරනවා හොඳට අහගෙන හිටපල්ලා. මේ අසාධාරණයට ලක්ුණේ මාගේ මිතුරියක් වෙන ගම්පා අස්කිරියේ නිරෝසා කුමාරසිංහ මාගේ මිතුරියයි. ඇයට මේ අසාධාරණය කළා කියලා ඇය මීට දින කීපයකට කලින් නිරෝසා කුමාරසිංහ නමින් තියෙන YouTube එකේ විස්තරාත්මකව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලයි මම මේ කතා කරන්නේ. මේ අසාධාරණකම සිද්ධ වෙලා තියෙන්නේ ගම්පහ උඩුගම්පොළ පාදේසි ස්වභාවයෙන් අල්ලපු වත්ත නිරෝසා පන්තියුන් තමයි පන්තියුම කපන්නේ. අපි බලමු මේ අසාධාරණේ කුමක්ද කියලා. නිරෝසා කුමාරසිංහ කියලා කියන්නේ මේ රටේ ජනප්‍රිය තාරකාවියක් නෙවෙයි, කලා ශ්‍රේෂ්ඨයෙන් දිනු ගමනක් යන්න පෙරුම් පුරන ඇය නිෂ්පාදිකාවක්, අධ්‍යක්ෂවරියක්, රංගන ශිල්පියක්, එතකොට ගායිකාවක්. ඇය මෙම වැඩසටහනට අතගහන්නේ මෙන්න මේ විදිහට. මිහිරිගම ජයරත්න කැකුලාවල මහත්තයා කිව්වහම නොදන්න කෙනෙක් නෑ. අවුරුදු 7 45 පැන්න ගොඩක් අය ඔහු දන්නවා.
ඔහු කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලත් පුද්ගලි ඔහුගේ අතින් ලියලා තිබුණ හරි ලස්සන නාට්‍යයක් සිංහදඩේම කියලා. ඒ නාට්‍යයේ මිහිරිගම් ප්‍රදේශයේ අපි දර්ශන වාර කිහිපයක් පැවැත්තුවා. නමුත් ඔහු වයස්ගත කෙනෙක් නිසා ඔහුට මෙම නාට්‍ය අරගෙන යන්න බැරි වුණ නිසා අවුරුදු 10ක් විතර මේ නාට්‍ය වලපල්ලට යමින් තිබුණා. එවැනි අවස්ථාවක තමයි නිරෝසා මෙම නාට්‍ය නිෂ්පාදනය කරන්න ගත්තේ. එසකොට නිරෝසා මෙම නාට්‍ය ගම්පහ YMB ශාලාවේ මගේ මතකේ හරිනම් 2027 ජනවාරි 17 වෙනිදා රඟ දැක්වුවා. මමත් ඒ රඟපාන රංගන ශිල්පියෙක්. එතකොට ඒ ගම්පහ YMB ශාලාවේ මහතුරු පදාගෙන තුරුල් කරගෙන අපිට නොසලකුවත් අපේ හිතසුව පිණිස කතා කරපු වචනවලට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. නිරෝසා නාට්‍ය පෙන්වුවා. ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. අපිට නිරෝසා කීයක් හරි දුන්නා රංගන ශිල්පී හැටියට. අපි සතුටින් බාරගත්තත් මම දන්නවා නිරෝසට මේ නාට්‍යයෙන් පාඩුණා කියලා. අතින් කයිට් වුණාම ගොඩක් අය එතනින් ඒ ගමන අවසන් කරන. හැබැයි නිරෝසා දෙවෙනි දර්ශනේ පෙන්නන්නත් උඩුගම්පොළ පාදේශ සභාවට ගිහිල්ලා මාර්තු 31 වෙනිදා දිනේ ඉල්ලලා තියෙනවා. ඉල්ලපුවම දිනේ පොතක සටහන් කරලා ඔයාට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න කියලා ඇයට යන්න කියලා නිරෝසා ගෙදර ආවා. ඇයට ප්‍රතිපත්ති පත්‍රිකාවක්වත් අත්තිකාර මුදලක්වත් ඇයගෙන් ලබාගෙන නැහැ. ප්‍රතිපත්ති පත්‍රිකාවක්වත් දීලා නැහැ. මං ඇයි තප්පරයක් නිහඬුනේ? ගමේ කැවුම් උයනේ රොසලින් අක්කා, ජොසපින් අක්කා, මැකි අක්කා, අරින් අක්කා. අපි ගිහිල්ලා කැවුම් ඕඩරයක් බාර දෙනකොට මහත්තයෝ අත්තිකාර මුදලක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ ඉල්ලන්නේ මේ කැවුම් ටික උයලා මේ මහත්තුරු අරන් නොගියොත් ජොසි අක්කට, මැකි අක්කට, අරින් අක්කට පාඩු වෙන නිසා. එහෙම වෙනවා. ඒ පාඩුව තරගන්න අපහසු නිසා තමයි ඒ අත්තිකාර මුදලක් ඉල්ලන්නේ. එක පැත්තකින් තමන්ගේ දරුපවුල රකින්න, තමන්ගේ බඩගෝස්තරය රැකගන්න, එක පැත්තකින් කපටිකමක් හැටියට සලකන්න පුළුවන්. ඒ ඇති වර්ධකුත් නෑ. හැබැයි ජොසි අක්කා එහෙම කළාට රාජ්‍ය ආයතනයකින් නිරෝසට ප්‍රතිපත්ති පත්‍රිකාවක් දීලත් නැහැ, අත්තිකාර මුදලක් අරගෙනත් නැහැ. මට දැනෙන හැටියට මහත්තයෝ නෝනා එහෙම අත්තිකාර මුදලක් නොගත්තේ උඹ කරනවා නම් කරපන්, නිකරුවත් අපිට ගැටලුවක් නැහැ. රොසලින් අක්කා කැවුම් වෙන ගමන් රොසලින් අක්කාගේ අනාගතය, දරුවන්ගේ අනාගතය ගැන හිතලා තමයි අර අත්තිකාර මුදල ඇඩ්වාන්ස් ගන්නෙ. හැබැයි රාජ්‍ය ආයතනයකින් හිතුවද රටේ අනාගතය පිළිබඳව? එහෙම හිතුවනම් tag ගාලා නිරෝසගෙන් අත්තිකාර මුදලක් ලබා ගන්න. මොකද මේ රට ගැන කැක්කුමක් තියෙනවා නම් කොහොම හරි මේ වැඩේ තව තැනකට යන්න නොදී අතරින් නැතුව මේ තුලම කරගන්න.
හැබැයි එහෙම උඩුගම් පොළ පාදයේ සභාව හිතුවේ නෑ. මොකද අවුලක් නෑ. මේක කෙරුණත් නෙකරුණත් මාසේ නියමිත දිනේට අපිට පඩියනවනේ. අපිට ඉතින් මොකු උන්ට මොකක් වුණා නේද? කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන මෙතන තමයි මාහට ඇති විනෝද උයන. රටට මොනවා වුණත් ආයතනයට මොනවා වුණත් අපිට කමක් නැහැ. අපි ඉන්නේ මෙන්න මෙහෙමයි. නිරෝසා ගෙදර ගිහිල්ලා නිරෝසා නාට්‍යයට සූදානම් වුණාලු. මටත් දිනේ දන්නවලා. නාට්‍ය අනි ශිල්පීට දිනේ දන්නවලා. කල්පනා කර කර හිටියලු යකෝ ටෙලිෆෝන් කෝල් එකක්වත් නෑනි කියලා. ඊට පස්සේ නිරෝසා දෙගෙඩියාවෙන් ගම්පහ උඩුගම්පොළ පාදේ සභාවට ආවා කියලා ඇය කියනවා. නිරෝසා උඩුගම්පොළ පාදේ සභාවට ගිහම එහි සිටින කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා අද නොවේ හෙට කියලා. බාලගිරි දෝසය පටන් අරගෙන අපේ කට්ටියම මීටින් එක මුණ ගැහෙන්න අමාරුයි හෙට එන්න කිව්වලු. උළු ඇස්සෙත් දන්නේ ඇලියලා තියෙන්නේ බාලගිරි දෝසය අද නොවේ හෙට කියලා. බලන්නකෝ මහජනයාව රාජ්‍ය ආයතන වලින් රස්සාදු කරන විදිය හිතන්න. නිරෝසා ගෙදර ආවා කියලා ඒ කියනවා. ඇවිල්ලා ඒ පහුවෙන්දා ගිහිල්ලා තියෙනවා නැවත උඩුගම්පොළ පාති සභාවට. ඇය ගිහිල්ලා විමසන කොට කිව්වලු ඔයා ගහපු ටිකට් ටික අරගෙන එන්න, ඒකට අපි සීල් එක තීරණ දෙන්නම් කිව්වලු. ගහින් වැටිච්ච මිනිහට ගුණානින්න පටන් අරන් තියෙන්නේ ඔන්න ඔතනදී. එහෙම ඇයට හිතෙන්නේ නැති. එක නාට්‍යයක් කරලා පාඩු විඳගෙන තවත් නාට්‍යයක් කරලා ගොඩෙන් හදනකොට ටිකට් එකනු 100ට ගාණක් මෙයාලා ගන්න සූදානම්. බලන්නකෝ අපි කොහොමද මහත්තයෝ නෝනා වැඩක් කරලා ගොඩේ එන්නේ. ඒ ගන්න 100ට ගාන ඒගොල්ලන්ගේ සුබ සාධකයට ආදර පිණිස කිව්වලු. ඒකට කියලා තියෙන නම මොකද්ද මේ? විනෝද බද්ද කිව්වලු. නිරෝසාගේ වීඩියෝ එකේ නිරෝසා කොන්ද කෙලින් තියාගෙන කියනවා මේ රටේ නාට්‍යවලට විනෝද බද්දක් නෑ කියලා. එතකොට ගම්පහව IMB ශාලාවේ පෙන්න කොටත් ඇගේ විනෝද බත්තක් අරගෙන නැහැ. ඇය ගම්පහ මිනිස්සුත් පාදේ සභාවේ නුත් මොන විදිහින් හරි දැනගන්න ඇති. ඇය කියනවා ඒකිනුත් කිව්වලු අපි දන්න විනෝද බත්තක් නැහැ කියලා. ගම්පහ ප්‍රදේශයේම ගම්පහ IMB ශාලාවට නාට්‍ය බලන්න එන අයගේ ටිකට් චෙක් කරලා ඒ සීන් තියනවද කියලා බලලා ඒගොල්ලෝ විනෝද බද්දක් ගන්නෙත් නැත්තම් මිනිස්සුත් පාදේ සභාවේ විනෝද බද්දක් ගන්නෙත් නැත්තම් උඩුගම්පොළ පාදේ සභාවට උඩු විනෝද බද්දක් කියලා මුදලක් අය කරන්න කාගෙන්ද අවසරය ලැබෙන්නේ? කවුද මේ නීති හැදුවේ? එතකොට මේ රාජ්‍ය ආයතන වල එකම නීතිය නොවේද ක්‍රියාත්මක වෙන්නේ? මහත්වව තරහ ගන්න එපා. ඒ පස්සේ ඇසිය යුතුමයි නේද? ඒ විතරක් නෙමෙයි, අර කරන්ට් එකෙන්
අපි උඩට අරන් යන්නේ මොකද්ද? ලිෆ්ට් එක. ලිෆ්ට් එක දෙන්න බෑ කියලා ලේකම් මිස් කිව්වා කියලා තමයි නිරෝසා මට මතක හැටියට වීඩියෝ එකේ කියන්නේ. කොහොම හරි කමක් නැහැ කියලා තිනුනේ ලිෆ්ට් එක දෙන්න බෑ කියලා. එතකොට නිරෝසා මේ ආයතනයේට හෝල් එක ගන්න රුපියල් 10,000 ගෙවලා නිරෝසටත් නිරෝසගේ නාට්‍ය නළුලියන්ටත් මේ ලිෆ්ට් එකේ යන්න බැරි නම් ලේකම් මිස් කාටද යන්න පුළුවන්? අපේ සල්ලි වලින් නෙමේද මේ ආයතන හැදුවේ? මේ ලිෆ්ට් එක හැදුවේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින් නෙමේද? මිස් කොට ඇත්ත අලියන්ට පෙරහැරේ යන්න බැරිද? නැවත වතාවක් අහනවා. දුක් මහන්සියෙන් දාඩිය වගුරලා කාලයේ සෙමේ වැය කරපු අලියන්ට පෙරහැරේ යන්න බැරිද? රට හදන තැනම ඔයාලා අපිට රටේ පාකරුණා. ඒ වගේම මේ නිරෝස කරපු වීඩියෝ එකේ මට දැනුණම සංවේදී වචන ටික මම කියන්න. අහගෙන හිටපල්ලා. ලේකම් මිස් කිව්වා කියලා තමයි කෙනෙක් කියලා තියෙන්නේ මට මතක හැටියට. කොහොම හරි කියලා තියෙනවානේ. මෙන්න මෙහෙම කිව්වලු. කැමතිනම් කරන්න, අකමැතිනම් නිකන් ඉන්න කියලා. රටට පුළුවන් හැටියට ආදරය කරන එකෙක් තමයි මේ කතා කරන්නේ. ඒ කතාව ඇහෙනකොට මට හිතුණා, අනේ මගේ රටේ දරුවන්ගේ අනාගතයට නේද මේ පහර ගහන්නේ කියලා. ඒ වචන සෙට් එක හරි කැතයි මිස්. හෙට මිස් කිව්වේ බලපූර්වංකාර කම්පෙන්නලා මටත් නිරෝසටත් මොන මොනවාරි කරනවා නම් කරන්න, ගැටලුවක් නැහැ. හැබැයි කතා කරන්න යමක් තියෙනවා නම් මිස් මට නම් පුළුවන් හැම අවස්ථාවකම බලන්න ඉන්න බෑ. පුළුවන් නම් කරන්න, නැත්තම් නොකර ඉන්න කිව්වලු. එහෙම නෙමේ මිස්, එන්න අපි ආයතනයට. අපි එකතු වෙලා මේක කරමු. අපින් ෆුල් සපෝට් එක ඔයගලන්ට දෙන්න. ඈ අපි ඔයාලා අන්නන්න ඕන. අපි බබා කරවලා මේ වැඩේ කරව ගන්න ඕන. එතකොට තමයි මේ ආයතනේ දියුණු වෙන්නේ. ඒ රුපියල් 10,000 මුදලක් මේ රටට අහිමි වුණා. කාටද පාඩු? රංගන ශිල්පියෙක් වෙන මටත් පුංචි මුදල පාඩුයි. මගේ සහෝදර රංගන ශිල්පීන්ට පුංචි මුදල පාඩුයි. අනේ ඕවනම් මොනවද? මට දුක නිරෝසා ඒ නාට්‍ය නොකරපු එකයි. එතකොට කාටද පාඩු? කටට. මෙහෙම එනේ නායට මිස් ඔය වගේ ලොකු ලොකු ටෝක් දුන්නාම උම්මේවල වැඩ කරයිද? දවසක ඕවා නටබුන් බවට පත් වේවි. මිනිස්සු ඉන්නේ නැහැ. මේව දැනගත්තාම මිනිස්සුන්ට කලකිරෙනවා. අපිව ශක්තිමත් කරන්න ඕනේ ඕන ඔබ තුමියලා. අපිව ඇදලා දාන්නමයි හදන්නේ. වේදිකා නාට්‍යයකට නළුලියෝ ඕන තරම් ඉන්නවා මේ රටේ. අධ්‍යක්ෂවරු ඕන තරම් ඉන්නවා. හැබැයි නිෂ්පාදිකාවක් සොයාගන්න එක නම් හරිම අමාරුයි. නාට්‍ය වේදිකාවක් නාට්‍යයක් කරලා නාට්‍යයක් කරන්න කොයිතරම් අමාරුද කියලා මම මෙන්න මෙහෙම කියන්න.
නටුව දන්නේ මල වෙනුවෙන් දරාගත් සීමා. ඔය පුටු වල ඉන්න අය දන්නේ නැහැ නිරෝසමි නාට්‍යයට කොයිතරම් මහන්සි වුණාද කියලා. නටුව තීරණය කළාද අන්තිමට දරා ගන්න බැරි නිසා මල අතාරින්න. නිරෝස නාට්‍ය කිරුවේ නැහැ. නිරෝසගේ දරාව. ඇගේ කලා දිවිය හෙට දවසේ කුමක් වේද මම දන්නේ නැහැ. හැබැයි සත්‍යමත් ගැහැණියක්. මම මෙහෙම දේකුත් අවසාන කරන්න කලින් කියනවා. මේ සිංහ බහු නාට්‍යයේ රංගපාන සියලුම නම් වීඩියෝ මගේත් නිරෝසගේ වීඩියෝස් එකත් උඩුගම් පොළ පාදේ සභාවට මේ රටටම යනතුරු සෑ කරන්න පුළුවන් නම් ඔබගේ Facebook පිටුවේ පොඩි සටහනක් දෙන්න. ඒ නිරෝස වෙනුවෙන් නොවේ මේ රට වෙනුවෙන්. මිස් ඔබ මෙහෙම කළා, බුදුගම් පොළ පාදේ සභාවේ මෙහෙම කළා කියලා නිරෝස කියනවා. ඔබට දෙන දඬුවම, ඔයගොල්ලන්ට දෙන දඬුවම මේ වෙනුවිටත් ස්වභාව ධර්මයේ තීරණය කරලා අවසානයි. කොයි ලොව යන්නේ මරණයෙන් පස්සේ පිම්පව් වෙනවා අපි පසු පස්සේ. ඒක නිසා පුළුවන් නම් මෙතනින් එහාට ඔයාලගේ ඔය උච්චත්තකම, මහාන්තත්තකම, ලොකුකම, නිල බල, ඔය ලේ ඇත මස් නාරොල් ලස්සේ කිඳා බැහැලා තියෙන ජරාගති ලක්ෂණ අයින් කරලා මේ රටට සාධාරණයක් ඉෂ්ට කරන්න බලන්න. උන දේ වුණා මිස් තරහ නැහැ. උංචි වේදනාවක් නම් තියෙනවා. ඒ වේදනාව පමණයි මේ වීඩියෝස් එකෙන් පිටගලේ නැතුව සාප කරන්න නොවේ. හැබැයි ඔබලා හැදුන් නැත්තම් පුංචි හදාගන්න එක සීනියක්. එසේනම් මම තාවකාලිකව නවතිනවා. බුදු සරණයි කාට කාටත් දෙවි පිහිටයි.